ශිෂ්‍යනායක නායිකාවන්ට ලාංඡන පැළඳීම සිද්ධ කළා. මම යාද ඔයාලන්ට පොඩි ආවාදයක් කරන්න යන්නේ හැමෝටම. අපි දහම් පාසලේ ශිෂ්‍යනායක කීයක්ද පත්තර දෙනවද? 86ක් විතර ඉන්නවා. ප්‍රාථමික ආයතනයේ ගේන ශිෂ්‍ය නායක, ශිෂ්‍ය කාර්යසාධක සහ ප්‍රාථමික ශිෂ්‍ය නායක කියන කොටස් තුනක්. මේ කොටස් තුනට දහම් පාසලේ සමස්ත ගඩපිළිවෙල අනේ සමස්ත වැඩපිළිවෙල කොටස් පහකට බෙදලා තියෙනවා, කණ්ඩායම් පහකට. එහෙම නේද? කණ්ඩායම් පහ හරියට වැඩ කරන විතරයි ඔබලාගේ ක්‍රියාකාරීත්වය සාර්ථක වෙන්නේ. දහම් පාසලේ වැඩ කටයුතු වල පහසු වෙන්නේ. ශිෂ්‍ය නායකයෝ කියලා කියන්නේ දහම් පාසලක හෝ පාසලක ගුරුවරුන් හැරුණාම ඊළඟට ඉන්න වැදගත්ම පිරිස. අන්තිම ගුරුවරු ඊට පස්සේ ශිෂ්‍ය නායකයෝ තමයි නායක නායිකාවන් තමයි වැදගත්ම පිරිස. මෙන්න මේ උදාහරණය බලන්න. මම යනවා සාමාන්‍යයෙන් වැඩට විශාල වැඩට කරන සැලසුමක්. මේ තමයි වැවේ ජලය, මේ තමයි වැවුර. මෙතන තියෙන සරුවා. මේ වැව් ජලය සඳහා පවතින්නේ, ආරක්ෂා වෙලා පවතින්නේ මොකක් නිසාද? මොකක් නිසාද? සොරුවෙන් කරන්නේ ක්‍රමානුකූලව අවශ්‍යතා පරිදි මේ ජලය සමාජයට බෙදාගන්න. පැහැදිලි නේද? සමහර කාලවලදී යම් යම් පැති අධික අවස්ථාවලදී මේ ජලය උතරලා පිටාර ගලන තත්ත්වෙට ජලය පත් වෙන්න පුළුවන්. හදිස්සිය වැරදිලා ආවත් මේ වැවුලන්නේ කොහේ හරි දුර්වල තැනකින් මේක කඩාගෙන ගියොත් මොකද වෙන්නේ? මේ වටේම තියෙන මිනිස්සුන්ගේ ජීවිත, ගෙවල් දොරවල්, සසාවිත සිරුපාවා, වතු පිටින්නේ ඔක්කොම මොකද වෙන්නේ? විනාශ වෙලා යනවා. විනාශ වෙන මොකක් නිසාද? මේ වැවුලන්නේ කොහේ හරි දුර්වල වෙලා තැනකින් කඩාගෙන ගියොත්. තේරුණා? මෙන්න මේ වැව් බැම්ම ශක්තිමත් වෙන තරමට මේක කොච්චර පිළිලා පිටා කරන ඔන්න මෙන්න තිබුණාවත් මේක කැඩෙන්නේ නැත්නම් සමාජයේ ප්‍රශ්නයක් වෙනවද? නැහැ. එහෙනම් මට තියාගන්න. ශිෂ්‍ය නායක නැත්නම් පාසලක් කියන්නේ හරියට මෙන්න මේ වැවක්. හරි? වැවේ ජලය තමයි පාසලේ මෝදහම් පාසලේ දරුවා. ශිෂ්‍ය නායක නායකාවන් තමයි මේ වැව් දැම. ගුරුවරු තමයි මේ සරුව. මේ උදාහරණ. හදිසියවත් යම් කිසි දවසක දහම් පාසලක හෝ පාසලක මේ මහා පෞරක් වගේ ඉන්න ශිෂ්‍ය නායක නායකාවන්ගෙන් යම් කිසි දුර්වලතාවයක් ඇති වුණා. මේ ඉන්න පිරිස ඔබලගේ පස්සෙන් ඉන්න අය හදාගන්න පුළුවන්ද? හදාගන්න බැහැ. ඒ කාරණාව මට පෞද්ගලික අවුරුදු කිහිපයක් තුළ අත්දකින්න පුළුවන්. තේරුණාද? මගේ අත්දැකීම. ඒ නිසා මේ පත්වලා ඉන්න මේ සියලු දෙනාම මේ පාසලේ දහම් පාසලේ දරු ආරක්ෂා කරන මහා බැම්මක් කියලා හිතාගන්න. ඔව්. එතකොට ඒ පොඩි දරුවා කියන වතුර අපි හරි මේ දැම්ම කොහේවත් දුර්වල වෙන්න බෑ. දුර්වල වුණොත් අපිට සිද්ධ වෙනවා ප්‍රතිසංස්කරණය කරන්න. දුර්වල වෙනවා වගේ පේනවා නම් අපිට මේක ප්‍රතිසංස්කරණය කරන්න සිද්ධ වෙනවා. එහෙම වුණොත් මේ වැවුලන්නේ කොටසක් අපිට මේ දුර්වලටි කයින් කරලා ශක්තිමත් දැම්ම නැවත කරන සකස් කරන්න වෙනවා. පැහැදිලි නේ? ඒ නිසා ඔයගොල්ලන්ගේ චර්යා රටාවක් තියෙනවා, පද්ධතියක් තියෙනවා. ඒ චර්යා පද්ධතිය 100%ක් ආරක්ෂා කරන්න ඕනේ කවුද? ශිෂ්‍ය නායක නායිකා.
එයාලට හිතුමතේට වැඩ කරන්න බෑ. ඔයාලගේ තිබුණාට දඟකාරකම, කෙලිලොල්කම, එක එක තියෙනවනේ, කම් තියෙනවනේ, කියනවනේ මම සමහරව කියන්නේ. කියන්න බෑ. ඒවා තිබුණාට ඒවා යටපත් කර ගන්න ඕනේ. ඒවා පාලනය කර ගන්න ඕනේ. සමහරව නැති කර ගන්න. නැති කරගන්නේ කවුරු වෙන්නේ? මෙන්න මේවා. හරි? සමීර පස්සේ ඔය හැම කෙනෙක්ම ශිෂ්‍ය නායක නායිකාවක් ලොකු ආදර්ශයක් වෙන්න ඕනේ මේ දරුවන්ට. ගුරුවරුගෙන් ප්‍රශ්නයක් නැහැ. ගුරුවරු ගන්න මේ ස්වරූපයේ තියෙන ක්‍රියාකාරීත්වය සිද්ධ කරනවා. හොඳ දරුවන් පිළිගන්නලා මේ සමාජයේ විවිධාකාරයේ ගුණ යහපත් දරුවෝ මේ සමාජයේ නිකුත් කරයි ගුරුවරුන්ගේ වගකීම. මේ ස්වරූපවත් කොහේ හරි ප්‍රශ්නයක් වුණොත් ওই ප්‍රශ්නෙම තමයි වෙන්නේ. හරි? එනිසා ගුරුවරුනි මේ මම මේ කතා කරන්නේ මෙන්න මේ ශිෂ්‍ය නායක නායිකාවන් ගැන. පැහැදිලිද මම කියන එක? එහෙනම් මීට පස්සේ ඔයගොල්ලන්ගේ දහම් පාසලෙන් අයින් වෙලා යනකම් විතරක් මේ ජීවිත කාලය තුළම නායකත්වයක් මේ සමාජය සපයනවා. මේ අද සපයන නායකත්වය තමයි අනාගතයේ ඔයගොල්ලන්ට මේ සමාජන නායකත්වයක් සපයන්න පුළුවන්. අද නායකයෝ වෙලා තියෙන මොකද්ද? තමන්ගේ ජීවිතය බලපොත්තරේ රැකගන්න මේ සමාජයට මොනවා වුණත් කමන්නේ. තමන් රැකෙන නායකයෝ තමයි දැනගන්න සමාජය. එහෙම කෙනෙක් මේ සමේ දහම් පාසලේ දී වෙන්න බෑ. මේ දහම් පාසලේ දී වෙලා ඉගෙන යනකොට ඕගොල්ලෝ මේ පාසල නෙමේ, දහම් පාසල නෙමේ, සමාජය විතරක් නෙමේ, රට විතරක් නෙමේ, මේ ලෝකෙම ආරක්ෂා කරන්න පුළුවන් හොඳ ශක්තිමත් නායක ටිකක් වෙන්න. ඒක තමයි අපේ පාඩම. ඉතින් ඔය සියලු දෙනාම මේ රැළ වගේ, මේ නපුර වගේ, මේ සොරුව වගේ හොඳ ශක්තිමත් දහම් පාසලක් දිහි කරන්නට සියලු දෙනාටම ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරලා මේ අවස්ථාවේ අවසන් කරනවා.